ඉන්න හතක් සවන රසවතේ ගීත හතක් තෝරයි අද සවන හීන හතේ රසවතා ටොරොන්ටෝවේ නුවන් තෙන්නකෝන් අලව්වේ උපන් නුවන්ගේ මූලික අධ්‍යාපනයේ වේයංගොඩ බණ්ඩාරනායක ජාතික පාසල ඔහුගේ මුල්ම උපාධිය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව පිළිබඳවයි පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා සහ තත්ත්ව කළමනාකරණ ඩිප්ලෝමාව ලබා ගත්තා. නුවන් තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන ආයතනයක් වන සිලෝන් බිස්කට් සමාගමේ තත්ත්ව ආරක්ෂණ විධායක නිලධාරියෙක් ලෙස වසර 8ක් සේවය කරා. ඔහුගේ විනෝදාංශ කවි නිසඳස් සහ කෙටිකතා ලිවීම නුවන් 2007 වර්ෂයේ යෝන් සම්මාන උළෙලේ හොඳම කෙටිකතාවට ප්‍රථම ස්ථානයත් හොඳම ගීත නිර්මාණයට ප්‍රථම ස්ථානයත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තා 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ කැනඩාවට පැමිණි ඔහු දැනට සෙන්ටේනියල් කොලෙජ්ජී ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හදාරනවා එහෙමනම් අද අපි අහමු නුවන් තෙන්නකෝන්ගේ හීන හතට මම මගේ මුල්ම ගීතය විදිහට තෝරගත්තේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායනා කරන කිරි අම්මාවරු ගණට වඩිනවා ගීතය තාත්තා කියන අති උතුම් නාමය මට නොලැබුණාට මමත් මගේ අක්කගේ අයියගේ වගේම මල්ලිගේ දරුවන්ටත් තාත්තා කෙනෙක් වෙලා තියෙනවා කවලා පොවලා නිදි කරලා විතරක් නෙමෙයි කැතකුණුත් අත ගාලා තියෙනවා ඉපදුණු දවසේ ඉඳන් ටිකෙන් ටික එයාලා උස්මහත් වෙනවා දැකලා එයාලගේ තාත්තලා තරම්ම සතුටු කෙනෙක් මම ඉතින් ඒ වගේම කාන්තාවක් ගැහැණියක් විදියට අම්මා කෙනෙක් වෙන්න බැරුව ඒ යුතුයකම් තව කෙනෙක්ගේ දරුවෙක් වෙනුවෙන් කරන ඕනතරම් චරිත මට මනගහලා තියෙනවා මවාගත්ත ඒ චරිතයේ ජීවත් වෙන ඉතින් අඬන වැළපෙන කාන්තාව මම දැකලා තියෙනවා ඉතින් එහෙව් අම්මාවරු වෙනුවෙන් හෙක්ට විජේසිරි මාතා රචනා කළ රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායනා කරන මේ ගීතය උපහාරයක්ම වේවා अम्मा वरु
මට තවම මතකයි අපි පොඩි කාලේ අපේ තාත්තව අපි ගෙදරදී දකින්න හරි කලාතුරකින් මොකද අපේ තාත්තා පුංචි ව්‍යාපාරයක් කෙරුවේ අපේ පවුලේ 6 දෙනාගම හැම ඕන එපාකමක් මිෂ්ට උනේ තාත්තා ඒ කරපු පුංචි කඩේ නිසා ඒ ව්‍යාපාරේ දියුණු කරන්න තාත්තා හරියට දුක් විඳා හාන්දරම ගෙදරින් පිටත් වෙන තාත්තා ගෙදරින් යද්දි වගේම ගොඩක් රැ වෙලා ගෙදරට එද්දිත් අපි නිදි ටිකෙන් ටික අපි ලොකු වෙද්දි තමයි අපි තාත්තව දකින්නේ මොකද ඒ වෙද්දි අපි ටිකක් උදේට නැගිටින ටිකක් රැ වෙලා නිදා ගන්න තරමට ලොකු නිසා එහෙම ටික ටික තේරෙන කාලෙක මම තේරුම් ගත්ත දෙයක් තමයි තාත්තා ගෙදරට ආවට පස්සේ ඒ වෙනකල් මට නොදැනුණු ලොකු රැකවරණයක් ආරක්ෂාවක් දැනෙන්න පටන් ගත්තා කියන එක ඒ හයිය ඒ රැකවරණය මම ලංකාවෙන් එන මොහොත වෙනකල්ම තාත්තා ගෙදර ඉන්න හැම වෙලාවකම මට දැනුණා අද දුර ඈත රටකින් මම වගේම දරුවන්ට සහ තාත්තගේ සෙනෙහසින් හැම දරුවෙක් වෙනුවෙන්ම මම ඊළඟට තෝරගත්තේ කුමාරදාස සපතන්ත්‍රී මහතා විසින් රචනා කළ රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මිය ගායනා කරන පිතුසෙනෙහි පිදු පියකුණු මෙලොව ගීතය දෙදස් විසි දෙක අවුරුද්දේ අගෝස්තු 28 මගේ ගෙදර ආදරණීයන් දාලා මම කැනඩාවට ආපු දවස
කැනඩාවට එන එක මගේ හීනයක් වෙලා තිබුණා. ඒ හීනෙට පණ දෙන්න ගෙදරා ගින් ඈත් වෙලා. දුර ඈතක ආපු දවස මම කොහොමද අමතක කරන්නේ? අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ දාලා සත් සමුදුරෙන් මිහා ආපු මම වගේම Tamange ආදරණීයයන් දාලා දුරක ඇවිත් ජීවත් වෙන හැමෝගෙම හිත්වල ඒ පාළුව තනිකම වේදනාව හැමදාමත් රජ කරන නැති ආදරවන්තයෙකුගේ දුරස් වෙන පෙම්වතේ ඔවුන්ගේ හැඟීම් හරි අපූර්වවට සංකලනය කරලා නිර්මාණය වුණු සමුගෙන යන්නේ මම ඔබ තනිකොට ගීතය මම මගේ ඊළඟ ගීතේ විතර තෝරගත්තා මේ ගීපද කරුණාරත්න අපේසේකර ශූරී සංගීතය ක්ලරන්ස් විජේවර්ධන ශූරී ගායනය වර්නන් පෙරේරා මහතා සහ ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය යන්නෙමි මම ඔබ තනිකොට අපි මතු දියුණ සොයා සිතකින් නොව මම නැව නැග යන්නේ සිත ඔබේ අද හීන් හතේ රසවතා ටොරොන්ටෝයේ නුවන් තෙන්නකෝන් ආදරණීය
अम्मा मगे जीवित मम गुडक्म लंगुनु चरिते अय गेदर इन्न वेलावट अम्मत एक कुस्सियट वेला उयद्दि देन्नत एक एकतु वेला गेवल अस्करद्दि अम्मा हेमदाम किव्वे पुता इन्न निसा मे देवल करगत्ता मम तनियम किरुवनम कोहे करन्न एत मगे शक्तिय अम्मा उना निसा अम्मगे शक्तिय मम उने नै किला मम दन्नवा मम लंकावेन आवट पस्से गेदरट इन्न अय अम्मगेन अहनवलु මම නේතුව පාළු වෙති නේද කියලා. ඒ වෙලාවට අම්මා කියනවලු පොඩි පුතා නේතුව පාළුයි වගේම පාඩුයි කියලා. එහෙව් අම්මෙක්ගේ ආදරේ ලබන්න පින් කරලා තියෙන මම වගේම අම්මෙක්ගේ ආදරේ අහිමුණු අයත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. අපි කාර්ය බහුල වෙද්දි අපිට ඇයව මග හැරී. ඒ පුළුවන් හැම වෙලාවෙම ඇයට අපිව දැනෙන්න දෙන්න. ඇස් වැහෙන්න කලින් කතා කරන්න අම්මා තාමත් බලන්නේ. අභිෂේකා විමලවීර මහත්මිය සිං ගායනා කරන ජනිත් විතරණගේ මහතා අත් ගීතවත් වූ දිලුම් තේජන මහතා විසින් සංගීතවත් කළ නේත්‍රා රැලි හංග ගන්නට එදා මෙදා තුර මා රස විඳි අම්මා පිළිබඳ නිර්මාණය වූ සංවේදීම ගීතය කාලසීමාවන් තුළදී මමත් ප්‍රේමවන්තයෙකුගේ චරිතය රඟපාලා තියෙනවා විවිධාකාර වූ හේතු කාරණා පදනම් කරගෙන ඒ බැඳීම් වලට නැවතුම තියන්න සිදු වුණා දැනුණු ප්‍රේමය අදටත් දුක්බර අතීතය වර්තමාන පරිපුරේ මා ඉතාමත් ඇලුම් කරන කාංචනා අනුරාධමිනේවිය සමග දිනේෂ් ගමගේ මහතාගේ අපූර්වතම හඬ සංකලන නිර්මාණය වුණු
දැනෙනා තුරුමා ඉන්නද නුඹ ගාවි මනුරංග විජේසේකර මහතා අතින් පදම වුණු අමිත් ගුරු මහතා අතින් සංගීතවත් වුණු හරි අපූර්ව නිර්මාණ අතීත සිදුවීම් සිහි කරමින් රස විඳවමින් ගීත උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් ලබන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ. සබරගමු කැම්පස් එකට ආදරකන්ද සම්මනලවැව සම්බන්ධ වෙද්දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හන්තාන ගැලපෙද්දී අපේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණේ මහා ප්‍රෞඪ ඉතිහාසයේ උරුමකම් කියන රජරට. නිතර දෙවිලේ උඩ මළුවට රුවන්වැලි සෑයට විතරක් නෙමෙයි ඉඳලා හිටලා අටම ස්ථානෙම වන්දනා කරද්දී දැනුන දෙයක් තමයි අතීත කලාකරුවෝ මොනතරම් නිර්මාණශීලීද මොනතරම් වටිනා කලා නිර්මාණ මතු පරපුර වෙනුවෙන් දායක කරලා තියෙනවද කියන එක. එදා වගේම අදත් බොහොමයක් කලාකරුවෝ තවකක වෙනුවෙන් රසයක් මවලා නිහඬවම ඒ දෙස බලලා සිත් පහන් කරගන්න පිරිසක්.
ඉතින් එහෙව් කලාකරුවන් වෙනුවෙන් රජීව් වසන්ත වේල්ගම මහතා විසින් අද නිර්මාණය කර දර්ශන රුවන් දිසානායක මහතා විසින් සංගීතවත් කළ සුනිල් ඉදිරිසිංහ විසින් ගායනා කරන මේ තරම් සියු මැලිද කළු බල් කීපය උපහාරයක්ම වේවා। හැම මතකයක්ම අලුත් කරගෙන ගීත තෝරන්නේ මම කොහොමද මගේ ඉස්කෝලේ අමතක කරන්නේ මේ යංගර බණ්ඩාරනායක ජාතික පාසල ජීවිතේ කියලා දීපු හරි අපූර්තෝ තැන්න එදා මෙදා තුර පාසලෙන් ඉගෙනගත්තු හැම කෙනෙක්ම අතරේ අදටත් තියෙන හරි ශක්තිමත් බැඳීම ජේෂ්ඨත්වයට ගරු කරන කනිෂ්ඨයන් ගුරුවරුන්ට වන්දනාමාන කරන සිසු සිසුවින් එකමින් පාසලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන හැමෝගෙම හිත්වල හරි අපූර්ව මතකයන් ඇති ඒ අවුරුදු 8ක අතීතයේ ඉතින් ආයෙත් යන්න තිබුණා නම් මේ මගේ ආදරණීය පාසල වේයමුරු බණ්ඩාරනායක ජාතික පාසල වෙනුවෙන් පිටින මගේ අවසාන ගීතය ඉල්ලීම
සමනල රෑනක්සේ ඉදිලි ගීපද ශාමලී ප්‍රියන්ති මහත්මිය සංගීතය සහ ගායනය මේරියන් සංගීත කණ්ඩායම තෙන්නකෝන් තේරු හීනහතේ ගීත හතටයි ඔබ ඒ සවන් දුන්නේ